අප්‍රේල් 13 14 සහ 15 යන දින තුන තුලදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. බීමත්ව කලහකාරී ලෙස හැසිරීම නිසා වැඩි වශයෙන් මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිදු වෙලා තියෙනවා. ඒ අනුව සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබා දීලා තියෙනවා. ජංගම සංචාර මගින් ප්‍රදේශයන්වල සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරන්න කියලා. ඒ වගේම බීමත්ව කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන්ව අත්අඩංගුවට අරගෙන අනිවාර්යයෙන්ම ඔවුන්ව ගරු අධිකරණවලට ඉදිරිපත් කරන්න කියලා. අප්‍රේල් 13 14 15 මාරක රියානතුරු සිද්ධීන් 19ක් වාර්තා වෙනවා. පුද්ගලයන් 20ක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. 2018 වර්ෂයේ මාරක රියානතුරු සිද්ධීන් 50කදී පුද්ගලයන් 51ක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. මෙලෙස අඩකටත් වැඩියෙන් මේ වර්ෂයේදී අඩු කර ගැනීමට හැකියාව ලැබුණා. ගත වූ පැය 24ක කාලය තුළදී පමණක් බීමත් රියදුරන් 329ක් අත්අඩංගුවට අරන් තියෙනවා. ඊට අමතරව මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 5519ක් ලබා ගැනීමට හැකියාව ලැබිලා තිබෙනවා. විශේ෷ මෙහෙයුම ආරම්භ කරපු 11වෙනිදා සිට අද උදෑසන 6 දක්වා බීමත් රියදුරන් අත්අඩංගුවට ගන්නා ලද සම්පූර්ණ ප්‍රමාණය 1270ක් වෙනවා. මාර්ග නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නඩු 34980ක් ලබාගෙන තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළදී රථවාහන පාලනය කිරීම සඳහා, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, අනතුරු අවම කිරීම සඳහා, රථවාහන තදබදය අවම කිරීම සඳහා රථවාහන නිලධාරීන්ව රාජකාරිය යොදවලයි තිබෙන්නේ. රියදුරන්ගෙනුත් ඉල්ලා සිටිනවා ඒ වගේම සහයෝගයක් ලබා දෙන්න කියලා.